මේ දිනවල කාතරත් අතිශයින් ජනප්‍රිය බොහෝ සෙයින් කතා බහට ලක්වන ටෙලි නාට්‍යයක් තමයි ස්වර්ණවාහිනිය විකාශය වන නාඩගම්කාරයෝ කියන්නේ. ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ සද්දා මංගලසූරිය බණ්ඩාරගේ නිර්මාණයක් වුණු මේ ටෙලි නාට්‍යයේ ජානුගේ චරිතය එහෙමත් නැත්නම් සිංගිතියගේ චරිතයට පණ බොන රුවැත්තියේ මීට කලිනුත් කාගේත් ඇස ගැටිලා හුරුයි. පහුගේ කාලයේ රාවණා ටෙලි නාට්‍යයේ මන්දෝදරි බිසවට පණ පොවපු අය පසුගිය සතියේ නම් බොහෝ දිනේගේ කතා බහට ලක්ුණේ මේ හැමදේටමත් වඩා ඇයි කාටත් රහසෙන් යුග දිවියට පිවිසිලාද කියලයි. ඇයි මේ විදිහට යුග දිවියට පිවිසිලා කියලා බොහෝ දෙනෙක් කතා බහ කළේ නිකම්ම නිකම් කෙනෙක් එක්ක නම් නෙමෙයි. ජනප්‍රිය නළු ජනිත් වික්‍රමගේ සමගින් කාටත් හොරෙන් යුග දිවියට පිවිසිලාද කියලා බොහෝ දෙනෙක් ඇයගෙන් වගේම ජනිත්ගෙන ප්‍රශ්න කරලා තිබුණා. නමුත් අවසානයේ දැනගන්නට ලැබුණේ ඒක එවන් දෙයක් නෙවෙයි කියලයි. මේ පිළිබඳව ජනිත් වික්‍රමගේ වගේම මදුෂානි පෙරේරා එහෙමත් නැත්නම් නාටකම්කාරයෝ නාට්‍යයේ ජානු එහෙමත් නැත්නම් සිංගිති ඇයගේ අලුත්ම තොරතුරු වගේම නාට්‍ය අලුත්ම විස්තරත් මේ විදිහටයි පුවත්පතකට කියලා තිබුණේ. අදත් රෑ වෙලා මෙච්චර කල් රඟපානවා කියලා ගිහින් උඹ රඟපාපුව මොනවද කියලා කියහන් බලන්න. නාඩගම් කාර්යෝ ටෙලි නාට්‍යයේ මේ දෙබස් ඒ විදිහට සිංගිතිගේ අම්මා ලෙසට සිටින ජනප්‍රිය අපේ රංගන ශිල්පිනී හෂිනිකා හරලියද්ද සහ තාත්තගේ චරිතයේ රඟපාන ගිරිරාජ් කෞශල්‍යයි ඒ දෙබස් වලට පණ පොවන්නේ. මදුෂානි ඉතින් මේ දෙබස ඉතුරු ටිකත් කියමුද? තාත්තල YouTube බලනවද? නෑනේ, ඉබ්බයි කබ්බයි YouTube channel එකේ හැම කොමඩි එකම ඉන්නේ මම. මම මේ විදිහට කිව්වම මගේ තාත්තට රඟපාන ගිරිරාජ් කෞශල්‍ය මහතා එතකොට මගෙන් අහනවා උඹ ඉන්නේ ඉබ්බටද කබ්බටද කියලා. ඔය දෙබස හැමෝම අතරේ හරි ජනප්‍රිය වුණා. සමහර වෙලාවට සමහර රසිකයින් අද මගෙන් අහන්නේ ඉබ්බද කබ්බද කියලායි. නාඩගම්කාරයෝ නාට්‍යයේ සිඟිති හෙවත් ජානුට ගෙදර අය අමතන්නේ කොහොමද? දුව කියලයි කතා කරන්නේ. ගෙදර විස්තරත් කියමුකෝ. අම්මයි තාත්තයි අයියයි මමයි අයියා ඉන්නේ විදේශගත වෙලා. මදුෂානිගේ අද බලාපොරොත්තු මොනවද? දිගටම රඟපානද? අද එහෙම වෙන්න වෙලා රාවණා නාට්‍යෙන් පටන් ගත්තේ නාටකම්කාරයෝ මගේ දෙවැනි රංගනය. තව කීයකට ආරාධනා ලැබිලා තියෙනවද? කීපයක්ම තියෙනවා. ඒත් තවම ස්ථිර ගිවිසුමකට ඇවිත් නැහැ. සිංගිති හෙවත් ජානුට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ජානු කියන්නේ කටකාර දඟකාර අම්මට තාත්තට එකට එක කියන කෙනෙක්. දැන් මට එක එක නම් වලින් කතා කරනවා. සිංගිති කියනවා, ඒ වගේම උළු කැටේ කියලාත් කියනවා. ලැබෙන ප්‍රතිචාර හොඳයි. ජානුගේ හිතවතා මාලන් ඒ වගේ තරුණයෙක් මදුෂානිට හැබෑවට හමු වුණොත් කොහොමද? ඒ වගේ චරිත සමාජය අපි දැකලා තියෙනවා. මේ නාට්‍ය වෙතින් පෙන්වන්නේ සමාජයේ අපිට දකින්න ලැබෙන ඇත්ත චරිත. සැබෑ ජීවිතයේ ඔබේ කැමැත්ත මොන වගේ ගති පැවතුම් තියෙන චරිතයකටද මේ නාට්‍ය විදිහට සරාටද මාලන්ටද? මේ දෙන්නම චරිත විතරයිනේ. සැබෑ ජීවිතයේ කැමැත්ත චරිතවලට සාපේක්ෂව සසඳන්න බෑ. කොහොම වුණත් සරාගේ චරිතයේ රඟපාන සජිත් සහ මාලන්නුනු කෝකිලා අයියලා දෙන්නගෙම රඟපෑම් නම් අතිවිශිෂ්ටයි. මගේ චරිතයේ රඟපාන්න මේ නාට්‍යයේ ප්‍රවීණිය ඔක්කොම මට හරියට උදව් කරනවා. කෝකිල එහෙමත් නැත්නම් මාලන් හරිම මිත්‍රශීලී කෙනෙක්. මගේ චරිතය වැඩි හරියක්ම ගැටෙන්නේ එයා එක්ක. මුලදී මම බොහොම වයෙන් දර්ශන තලයට ගියේ. ඒත් එයා මට බොහෝ දේ කියලා දීලා මාව බොහොම සැහැල්ලුවට පත් කළා. සජිත් අයියා මම හිතාගෙන හිටියට වඩා හරිම හොඳ කෙනෙක්. අඩුපාඩු පෙන්ලා දීලා මට හරියට උදව් කරනවා. තාත්තා වුණු ගිරිරාජ් කෞශල්‍ය ප්‍රවීණ එක්ක රඟපාද්දී සිදුවුණු සිදුවීම් මොනවද? ජානු කියන්නේ කට වහගෙන ඉන්න තරමට හොඳ කෙනෙක්. හැබැයි කට ඇරියොත් ඉවරයි. මුලදී මං ඒ චරිතයට ප්‍රවේශ වුණා ටිකක් මදි කියලායි අධ්‍යක්ෂතුමා කිව්වේ. ඊට පස්සේ ගිරිරාජ් මහතා මට බොහෝ දේ කියා දුන්නා. ඒ වගේම මම නිතර බලන චරිතයක් තමයි රත්නේ. රත්නෙට රඟපාන්නේ අධ්‍යක්ෂක සිවගුණාදුන් මහත්මයාගේ පුතා. අධ්‍යක්ෂක ඉස්සරහා එයාගේ පුතාට බණින එක සෑහෙන අසීරු දෙයක් වුණා. ඒත් මම ඒ අසිරිතාව දරාගෙන ඒ අවස්ථාවට මූණ දුන්නා. හැබෑවටම මදුෂානි මොන වගේද? පෙර පාසල් ගිය කාලේදලා මම එච්චර කලබල තියෙන කෙනෙක් නෙවෙයි. යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්න එළියට ගිය කෙනෙක් නෙවෙයි. පාසලේ ලොකු පන්ති වලට ගියාමත් මගේ දෙපැත්තේ ඉන්න දෙන්නෙක් විතරයි වැඩිපුර හිටියේ. මොන්ටිසෝරිදි මම ඉගෙන ගත්ත ටීචර් මන්ට ළඟදී හම්බුණා. එයා මගේ දිහා බලලා පුදුමෙන් වගේ කිව්වා, අනේ මට හරි සතුටුයි අද ඔයා මේ විදිහට රඟපාන එක ගැන කියලා. එදා මම ගත කළ විදිහ එක්ක ටීචර් කවදාවත් හිතන්න නැතුව ඇති මම මේ විදිහට රඟපාවි කියලා. හැබැයි එළියදී එහෙම වුණාට ගෙදරදී මම නිතරම අයියා එක්ක රණ්ඩු කරගත්ත කෙනෙක්. එයාත් ඉතින් මාව අවසනවා. එතකොට මං ඇවිසෙනවා. ගෙදර තමයි ඔක්කොම දඟ වැඩ කරන්නේ. ජානු ගැන මදුෂානිට කොහොමද හිතෙන්නේ? එයා එහෙම නරක චරිතයක් නෙවෙයි. ගෑනු ළමයෙක් රැවෙලා ගෙදරෙද්දී සමහර අය හිතන්නේ එයා මහා නරක ගෑනු ළමයෙක් විදිහට. හැබැයි තමුන්ගේ අරමුණට යද්දී ඒ වැඩේ වෙනුවෙන් එයා කැප වෙනවා. ඒ හැර වැරදි දේ කරන කෙනෙක් නෙවෙයි. ඇත්තම කියන්න මදුෂානිගේ සැබෑ ජීවිතයේ ආදරේ කොහොමද? තාම ආදරේ හොයමින් ඉන්නේ. මොන වගේ ආදරයක්ද හොයන්නේ? හොඳ කෙනෙක් හමු වෙයි කියලා හිතනවා. අදහස් හොඳ. අපි හැමෝටම ආදරේ කරන කෙනෙක් තමයි හොඳ. ආදරේ කරලම නැද්ද? දැනෙච්ච අවස්ථා තිබුණා. දැන් නම් එහෙම ආදරයක් නැහැ.
ආදරය ගැන හිතන්නේ මොන විදිහටද? දෙන්නට දෙන්න අතර ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුයි. එකිනෙකා හොඳින් අවබෝධ කරගෙන ආදරයෙන් හොඳින් ඉන්න පුළුවන් නම් ආදරය හැමදාටම ලස්සනට තියේවි. මදුෂානි හින්දි නිලි සෝනක්ෂි වගේ කියලා සමහරු කියනවා. එයා මට වැඩිය ගොඩක් ලස්සනයි. එයාගේ චිත්‍රපටත් මම අරබලා තියෙනවා. අද මදුෂානිට මදුෂානි ගැන හිතෙන්නේ කොහොමද? මං ඉතින් කාටවත් වැරද්දක් කරන්නේ නැතුව මගේ විදිහට මගේ ගමන යන කෙනෙක්. කවදාවත් නොහිතපු විදිහට ජීවිතේ නොහිතපු දේවල් සිද්ධ වුණා. මේක හරියට හම්බෙන් හම්බුණු වාසනාවක් කියලායි හිතෙන්නේ. මියුසික් වීඩියෝ වල හිටියට ටෙලි ඩ්‍රාමා රඟපෑම ගැන කවදාවත් හිතුවේ නැහැ. ඒත් ඒ දේවල් නොහිතපු විදිහට සිද්ධ වුණා. රඟපෑමේ අංශයට ආවේ නැත්නම් දිගටම නිරූපණය විතරක් කරාවි. මදුෂානි ලස්සනයි කියලා හිතනවද? මම නිතරම හිතන්නේ මම කැතයි කියලායි. අපේ අයියත් නිතරම මට කියන්නේ ඔයා කැතයි කියලායි. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.